උසවනින් අපි බොහෝ කාරණා පිළිබඳව කතා කරන අතරේදී ඔබේ නිරෝගීකම වෙනුවෙන් වැදගත් වන තොරතුරු පිළිබඳවත් අප කතා කරනවා. අදත් ඒ විදිහට අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ට වැදගත් වන තොරතුරු කිහිපයක් පිළිබඳව. දැන් මේ කාන්තා රෝග පිළිබඳව අපි කතා කළා පසුගිය දිනවලදී කතා කළා බට මතක ඇති. ඒ වෙනුවෙන් තිබෙන සැත්කම් මොනවාද? කොහොමද මේ සැත්කම් සකස් වෙලා තිබෙන්නේ? කොහොමද ඒ වෙනුවෙන් පෙනෙන්න අවශ්‍ය වෙන්නේ? මේ ගැන කාරණා සම්බන්ධව අද අපි ඔබට දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන කතා කරන්න අද අපේ මෙදිරි අපිත් එක්ක ඉන්නේ පොල් සෞඛ්‍ය කාර්යාලයේ විශේෂඥ වෛද්‍ය ශාමින්ද මාතට අපේ වෛද්‍යතුමන් අයබෝන් තුමාට. අයබෝන්. වෛද්‍යතුමනි දැන් කාන්තාවන් වෙනුවෙන් කාන්තා රෝගවලට තිබෙන සැත්කම් මොනවාද? කාන්තා රෝගය අනුව සැත්කම් වෙනස් වෙනවා. අපි ගත්තොත් එහෙම ගර්භාෂයේ යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගර්භාෂය කරන සැත්කම් තියෙනවා. ලිම්බකෝෂ වලට අදාළව සිදුවන රෝග තත්ත්වයන් සඳහා අපි ලිම්බකෝෂයේ සැත්කම් සිදු කරනවා. ඒ වගේ කාන්තාවන්ට ඇතිවන ප්‍රජනක පද්ධති ආශ්‍රිත රෝග තත්ත්වයන් තිබෙනවා. එම එක් එක් රෝග තත්ත්වයන්ට අදාළව වෙන වෙන සැත්කම් ශල්‍ය කර්මවර්ග තිබෙනවා. එවැනි ශල්‍ය කර්මවර්ග කිහිපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ලංකාවේ මේ වෙනකොට බහුලව සිද්ධ වෙන එහෙම නැත්නම් බහුලව තිබෙන කාන්තා රෝග වෙනුවෙන් මොන වගේ සැත්කම් සිද්ධ වෙනවද? එතනම කාන්තා රෝග පිළිබඳ සිදු කරන සැත්කම් වලින් බහුලවම සිදුවන්නේ ගර්භාෂයේ ඉවත් කිරීම කියන සැත්කම්. අපි දන්නවා ගර්භාෂය කියන අවයවය තමයි කාන්තාවකගේ දරුවෙක් පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන අවයවය. දරු පිළිසිඳ ගැනීමෙන් පසුව සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියක් වුණාට පසුව නැවතත් දරුවෙක් අපේක්ෂා කරන්නේ නැති කාන්තාවකට යම්කිසි රෝග තත්ත්වයක් ඇති වුණාම වෛද්‍යවරු නිර්දේශ කරන සැත්කමක් තමයි ගර්භාෂය ඉවත් කිරීම කියන්නේ. මෙම සැත්කම ඉතාමත්ම බහුලව සිදු කරනවා. ඊට අමතරව ලිම්බකෝෂවල ගෙඩි වගේ තත්ත්වයක් නැති වුණාම ලිම්බකෝෂවල සිදු කරන සැත්කම් තිබෙනවා. තවත් එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය මත එය නිවැරදි කරන සැත්කම් තිබෙනවා. හොඳයි, අපි මේ කාරණාව ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන අතරේදී අපිට වෛද්‍යමන විශේෂ කාරණාවකට උදලාවෙන් කරගන්නට අවශ්‍ය වෙනවා. අපේ රටේ ජනතාව පිළිබඳව කතා කරමින් මේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව කතා කරද්දී අද දිනය පිළිබඳව සුනාමි ව්‍යසනයට අපේ රට ගොදුරුණු දිනයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. 2004 වසරේදී සිදු වුණු මේ ඛේද වාචකය සිහිපත් කරමින් අපදාකරණයට ලක් වෙලා අවතන් වූ ජනතාව පිළිබඳව කතා කරන්නට දිනයක් වෙන් කරගත්තයි පිරිස සිහිපත් කරන්නට අපට වේලාවක් තිබෙනවා. එහිදී අප තවත් විනාඩියකින් නිශ්ශබ්දතාවයක් පවත්වීමට නියමිතව තිබෙනවා. මේ ජාතික මට්ටමින් සිදු කරන කර්තව්‍යයක් සමගින් එකතු වෙන්නට ජාතික රූපවාහිනිය නරඹන ඔබට අප ආරාධනා කරනවා. ස්වාමි සුනාමි ව්‍යසනය සමගින් අපේ රටේ ජනතාව බොහෝ දෙනෙකු තමන්ගේ ගේ දොර අහිමි කරගන්නට, පවුල් අහිමි කරගන්නට පවා සිද්ධ වුණා. මහා රළපෙළ මිනිසුන්ගේ ජීවිත විනාශ කරද්දී නැවත ජීවිත නගා සිටුවන්ට රජයක් විදිහට, රටේ ජනතාව විදිහට සියලු දෙනා පෙළ ගැහිලා කටයුතු කළා. ඒ වගේම විවිධ ආපදාවන් තත්ත්වවලට අපේ රටේ ජනතාවට මුහුණ පාන්නට සිදු වුණා. ඒ සියලු කාරණා සිහිපත් කරමින් මේ සියලු දෙනා සිහිපත් කරමිනුයි අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්නට සූදානම් කරගෙන තිබෙන්නේ. ඒ සමගින් එකතු වෙන්නට නුගසවන නරඹන, නුගසවන සමගින් එකතු වෙන ජාතික රූපවාහිනිය සමගින් රැඳෙන ඔබ සියලු දෙනාට අප ආරාධනා කරනවා. අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් ආපදා තත්ත්වයන්ට ලක්ුණු පිරිස වෙනුවෙනුයි ඒ විදිහට නිශ්ශබ්දතාවයක් පවත්වන්නට කටයුතු යෙදුවේ. ඒ වෙනුවෙන් ඒ කටයුතු සමගින් එකතු වුණු ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ජාතික රූපවාහිනී ජාතික වකිමක් ඇතුළු සියලු කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්නේ. අපි දැන් සූදානම් නැවත වතාවක් වෙතුමන් සමගින් කතා කරන්න. වෙතුමනි දැන් අපි කාන්තා රෝග පිළිබඳව කතා කරමින් හිටියේ අපේ සාකච්ඡාව තුළ කාන්තා රෝග වෙනුවෙන් කාන්තාවකට සැත්කමක් කරන්න කියලා කිව්වට පස්සේ එයා ටිකක් බයක් දක්වනවා. මේ සැත්කම කළාට පස්සේ යම් යම් වෙනත් අතුරු ආබාධ තිබේවිද, මේක මොන වගේ සිද්ධ වෙන දෙයක්ද, මේ පිළිබඳව දැනීමක් නැති නිසා නිසා පැහැදිලි කරලා දෙන්නකො මොකද මේ පිළිබඳ දැනුවත් වීම තවද ගන්න. ඔව්, සාමාන්‍යයෙන් සැත්කමක් කියවම අපි කාටත් බියක් ඇති වෙනවා. මොකද්ද මේ වැඩ කපන්න හදනවද, මොකද කරන්න යන්නේ කියලා. ඉතින් සැත්කම් වල ක්‍රම කිහිපයක්ම තිබෙනවා. කාන්තා රෝග වලට සිදු කරන සැත්කම් බොහොමයක්ම දැන් කරන්න පුළුවන්කම තිබෙනවා ලැපරොස්කොපි කියන ක්‍රමයට. ඒ කියන්නේ බඩේ සිදු කරන කැපුම ඉතාමත්ම කුඩා වෙනවා. අපි දන්නවා මේ ලැපරොස්කොපි කියන ශල්‍ය කර්ම ක්‍රමය ලංකාවේ පළමුවෙන්ම පටන් ගත්ත 1980 ගණන්වල පවුල් සෞඛ්‍ය කාර්යංශයේ. ඒ කියන්නේ අපි LRT කියන සැත්කම්. ඒ කියන්නේ කාන්තාවකගේ දරුවන් බලාපොරොත්තු වෙන්නේ නැති වෙනකොට එම පෙලෝපියනාල අවහිර කරන සැත්කමක් තිබෙනවා. එම සැත්කම පවුල් සෞඛ්‍ය කාර්යංශයේ 1980 ගණන්වල ලැපරොස්කොපි ක්‍රමයට පටන් ගත්තා. එතනින් එහාට රෝහල්වලත් මෙම සැත්කම ටිකෙන් ටික ආරම්භ වුණා.
නමුත් බොහොමයක් කාන්තාරෝග සඳහා සැත්කම් රෝහල් වල දැන් කාලි සිදු කරන්න තවමත් සිදු කරන්නේ විවෘත සැත්කමක් විදිහට. අපි වෛද්‍යවරු පුහුණු වෛද්‍යවරු දැන් ලංකාවේ සිටින නිසා සාමහර රෝහල් වල දැන් අපි ආරම්භ කරගෙන යනවා ලැපරොස්කෝපි ක්‍රමයට මෙම සැත්කම සිදු කරන්න. ඒ වගේ අවස්ථාවක සැත්කම ගැන ගොඩාක් බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි කරන සිදු කරන කැපීම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. කියන්නේ ලැපරොස්කෝපි ශල්‍යකර්මයකදී සිදු කරන්නේ සෙන්ටිමීටරයක කැපුමක්. ලොකුම කැපුම සෙන්ටිමීටර කැපුමක්. ඒ වගේ තව කැපුම් දෙකක් හෝ තුනක් පඩේ ඇතු කරලා තමයි අපිට මේ සැත්කම කරන්න පුළුවන්. සාමාන්‍ය විවෘත සැත්කමක් කරනවා නම් එහිදී සෙන්ටිමීටර 12ක හෝ 15ක පමණ ප්‍රමාණයේ කැපුමක් අවශ්‍යයි. ඔබ දැකලා ඇති සිතේරියන් සැත්කම කියන්නේ බහුලව සැත්කමක්. ඒ අවස්ථාවක සිදු කරනවා උදරයේ පහළ කෙරවරේ දිග අතට සිදු කරන හරස් අතට සිදු කරන සෙන්ටිමීටර 10ක විතර කැපුමකින් තමයි සාමාන්‍ය කාන්තාරෝග සඳහා සැත්කම් සිදු කරන්නේ. එම සැත්කමක් සිදු කරාට පසුව සාමාන්‍ය රෝහලක් තුළ දවස් 5ක් පමණ සිදැමති සිටීමට සිදු වෙනවා. ඉන් අනතුරුව සති 6ක පමණ කාලයක් තුළ සුවය ලැබේ. දැන් ඔය කියන කතන්දරත් එක්ක දැන් කවුරු හරි වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ඔයාට දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක සැත්කමකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට තව මේ තත්ත්වේ බරපතල වෙන්න පුළුවන්. එහම කරේ උපදේශයක් දුන්නාට පස්සේ සමහර අය හිතනවා නෑ මේක තව ටික දවසකින් කරනවා. මේක කල් යවන අවස්ථාව අපි දැකලා තියෙන යම් තත්ත්වවලට හදිසි අවස්ථාවන් නම් වෛද්‍යවරුන් එකට උත්තර පෙළඹෙනවා. ඒ වගේ මගහැරීම් තුළ බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නේ. ඔව්, ඒ කියන්නේ රෝග තත්ත්වයේ අනුව මෙම සැත්කම කොතරම් හදිසියෙන් කළ යුතුද කියන එක තීරණය වෙනවා. අපි දන්නවා සමහර වෙලාවට පිළිකාවක් වගේ දෙයක් සැක කරන අවස්ථාවක ඔබට කිව්වොත් සැත්කමක් කරගන්න කියලා ඒ හැකි ඉක්මනින් සිදු කිරීම තමයි සුදුසු වෙන්නේ. මොකද ඒ ප්‍රමාද වෙන්න රෝග තත්ත්වයේ පිළිකාවක් නම් ඒ පැතිරීමටත් යම් යම් අවදානම් තත්ත්වයන්ට ඇතිකම සමහර විට සුව කළ නොහැකි තත්ත්වයකට පවා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. නමුත් තවත් සමහර රෝග තත්ත්වයන් තිබෙනවා ඔබට සැත්කමක් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වලින් ඇතිවන පීඩාව අවම කිරීමට. එම පීඩාව ඉවසාගෙන සිටින්නට පුළුවන් නම් සැත්කම සම්කිසි කාල සීමාවක් තුළට කල් දැමුවා කියලා එතරම් හානියක් එම රෝග තත්ත්වයන් තුළ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් කියන ගෙඩියක් නිසා කාන්තාවකට අධික රුධිර වහනය වේදනාව වගේ රෝග ලක්ෂණ ඇති වුණොත් අපි නිර්දේශ කරනවා ගර්භාෂීවත් කරන සැත්කමක් හෝ ෆයිබ්‍රොයිඩ් ගෙඩියවත් කරන සැත්කමක් සිදු කරන්න කියලා. මේ වගේ සැත්කමක් වෛද්‍යවරයා නිර්දේශ කර දිනයට පසු දිනම රෝහල් ගත වී සිදු කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඔබට පුළුවන් යම්කිසි කාල සීමාවක් බලන්න වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක මෙම රෝග තත්ත්වය අඩු වෙනවද කියලා. එහෙම නැතිනම් තමයි අපි සැත්කම්කට යොමු වෙන්නේ. අපිට දැන් 250-1610 දුරකථන මාර්ගයෙන් යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මේ අයටත් අවස්ථාව ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ සැත්කම් පිළිබඳව දැනුවත් වෙන්නට අවශ්‍ය කාන්තාවන් සිටිනවා නම් මේ වෙනුවෙන් අපි ඉඩ ලබා ගන්නවා. 250-1610 අපේ දුරකථන අංකයෙන් ඔසේ ඔබට සම්බන්ධ වෙන්නේ අවස්ථාව තිබෙනවා. වර්තමානයේ දැන් අපි මේ සියලු කාරණා මේ විදිහට කතා කරගෙන පියවරෙන් පියවර යනකොට අර ප්‍රථමම මුලින්ම සඳහන් කරනානේ සිදු කරන සැත්කම් වර්ග කිහිපයක් තිබෙනවා කියලා. ඒ පිළිබඳව අපි කෙටියෙන් හඳුන්වා දීගෙන ඒ පිළිබඳ හැඳින්වීමක් අපි දන්නවා කාන්තාවන්ට බහුලවම තියෙන රෝග තත්ත්වයක් තමයි ෆයිබ්‍රොයිඩ් කියන්නේ. කියන්නේ ගර්භාෂයේ ඇතිවෙන ගෙඩි. මේ සඳහා කරන සැත්කම් කිහිපයක් තිබෙනවා. එකක් තමයි මෙම ගෙඩි පමණක් ඉවත් කරන සැත්කම අපි කියනවා මයෝමෙක්ටොමි කියලා. එහිදී කරන්නේ ගර්භාෂය ඉතුරු කරලා ගර්භාෂයේ ගෙඩිය පමණක් හෝ ගෙඩි කිහිපයක් තිබෙනවා නම් එම කිහිපයම ඉවත් කිරීම සැත්කමකින් කෙරේ. ඒ වගේම සමත් සමහර රෝග තත්ත්වයන් තිබෙනවා මේ වගේ ගර්භාෂය ඉවත් නොකර රෝග තත්ත්වය සුව කළ නොහැකි. එකක් තමයි ගර්භාෂය පිළිකාවක්. එහෙම නැත්නම් ඇඩින මයෝසිස් කියන රෝග තත්ත්වය ගර්භාෂය පුරාම පැතිරී තිබෙනවා. සමහර වෙලාවට තියෙනවා ෆයිබ්‍රොයිඩ් කියන රෝග තත්ත්වය. ඒ එක්ක කාන්තාව නැවත දරුවෙක් පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපි මේ වගේ කාන්තාවට නිර්දේශ කරන සැත්කමක් තමයි ගර්භාෂය ඉවත් කිරීම සැත්කම. ඒ වගේම තවත් හරි අපිට ඊට කලින් දුරකථන අවතුමත් වෙන අපි සම්බන්ධ කරගෙනමු. රත්නපුරෙන් අපිට ඇමතුම තිබෙන අයිබෝන් ඔබට. අයිබෝන් රත්නපුරෙන් අපිත් එක්ක දුරකථනයේ සම්බන්ධ. ඔව් කතා කරන්න. ඔව් කියන්නේ. මම මේ කතා කරන්නේ රත්නපුරෙන්. ඔව්. සුනේත්‍රා කියලා. මගේ මේ DNC පරීක්ෂණයක් කළා මේ බඩ ස්වේදීමක් කරා වීඔජී කෙනෙක් රත්නපුර හොස්පිටල් එකේ. ඊට පස්සේ කිව්වා මේ ඒකේ අසාමාන්‍ය සෛල වර්ධනයක්
තියෙනවා කියලා පිළිකාසයිල කිව්වේ නැහැ. ගර්භාෂයයි දිම්බකෝසයි දෙකම අයින් කරන්න කිව්වා. ඊට පස්සේ මම පොඩ්ඩක් පිළිකාංශයේ සත්ඥයෙකුටත් ඒ පරේක පෙන්වුවා ඒ රිපෝට් එක මොකද්ද කියලා අහන්න. ඒ ડોක්ටර් කිව්වේ ඔයාට ඉස්සරහදී ඇති වෙන්න ඉඩකඩ තියෙනවා කිව්වා. දැනට එහෙම තත්ත්වයක් නැහැ. දැන් මට වයස 42යි. දරුවෙක් එහෙම ලබා ගන්න එහෙම අවශ්‍යතාවයක් නැත්නම් ඔයා ඔක ඉවත් කරගන්න එක හොඳයි කිව්වා. ඔව්. මොකද මගේ තයිරොයිඩ් ග්‍රන්ථියෙත් කැන්සර් එකක් තිබිලා ඉවත් කළා. රේඩියෝ අයඩින් ප්‍රතිකාරයක් ලබාගෙන තමයි ඉන්නේ. මේ කියන්නේ බොහෝ විට ඔබ සඳහන් කරන්නේ එන්ඩෝමෙට්‍රියල් හයිපර්ප්ලේසියා කියන තත්ත්වය විය යුතුයි. ඒ කියන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්ති සෛලවල අසාමාන්‍යතාවයක් මෙය ගර්භාෂයේ පිළිකාවකට ඉදිරියේදී හැරෙන්නට ඉඩකඩක් තිබෙනවා. සමහර විට 50%ක විතර අවධානමක් මේ තියෙන. ඒ කියන්නේ සැලකිය යුතු අවධානමක් නිසා මෙම අවස්ථාවේ වඩාත්ම සුදුසු වෙන්නේ ගර්භාෂය ඉවත් කිරීමේ සත්කමකට යොමු වීම. ඒති ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු ඔබට තිබෙන පිළිකා අවධානම බොහෝ දුරට 99.9%කින්ම අඩු වෙනවා. ඒ නිසා මෙම සැත්කම සිදු කර ගැනීම තමයි ඔබට සුදුසුම මේ අවස්ථාව. වෛද්‍යවරයා ලබා දෙලා තියෙන උපදෙසුත් ඒහා අපි කතා කරන දෙයට සමානයි. ඒ නිසා ඔබේ වෛද්‍යවරයාත් එක්ක එතරම් මහාට කටයුතු කතා කරගන්න පුළුවන්. එවිට ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්නට එතුමන් සූදානම් වෙලා ඉඳිවි. හරි, දැන් අපිට තවත් දුරකථන අමුතුම් තිබෙනවාද? හරි, අපි දුරකථන අමුතුම් ලැබුණොත් ඒ සම්බන්ධ කරගන්න සූදානම්. මොකද අපි තව ටික වෙලාවයි තියෙන්නේ. අපි අර සත්කම් වර්ග දෙකක් ගැන විතරයි කතා කරේ. රෝග තත්ත්ව දෙකකට අනිත් එක කතා කරමු. එකක් තමයි අනිත් සත්කම තමයි අපි කියනවා ඩිම්බ කෝෂවල ගෙඩි. ඒ වගේ අවස්ථාවකදීත් අපි කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඩිම්බ කෝෂයේ ගෙඩියක් තිබෙනවා නම් ඒ ඉවත් කිරීම තමයි බොහෝ වෙලාවට සුදුසු වෙන්නේ. මොකද සමහර ඩිම්බ කෝෂයේ ගෙඩි අපි දන්නේ නැහැ එළියට ගන්නකම් මේ පිළිකාවක්ද නැද්ද කියලා. ඒ වගේ අවස්ථාවක සිදු කරන සත්කම් තිබෙනවා. ඩිම්බ කෝෂයේ ගෙඩි ඉවත් කිරීමේ සත්කමක් වුවත් දැන් වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ ලැපරොස්කෝපි ක්‍රමයට සිදු කිරීම. එහිදී එතකොට බඩේ ඇතිවන කැපුම ඉතාමත් කුඩා නිසා වේදනාව අඩුයි. සත්කමින් පසු ඇතිවන වේදනාව අඩුයි. ඒ වගේම සත්කමින් පසු සාමාන්‍ය එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට ගතවන කාලයක් අඩු වෙනවා. ඒ වගේම තවත් සත්කමක් තිබෙනවා. එතකොට අපිට තවත් දුරකතනක් තියෙනවා. අපි අවස්ථාව ලබා ගමු. ආයිබෝන් ඔබට. කියන්න. ආයිබෝන් කතා කරන්න. ආයිබෝන්. ඔව්. මට ප්‍රශ්නයක් තියෙනවා. මට අවුරුදු 39යි. මට අවුරුදු 7කට වගේ ඉස්සෙල්ලා මට පොඩි ෆයිබ්‍රොයිඩ් එකක් තියෙනවා කියලා දැනගත්තා. ඒ වෙලාවේ ડોක්ටර්ස්ලාගෙන් එක ඔපරේට් කරන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය විදිහට බලපාන්නේ හිම එක ගණන් ගතිය යුතු නැහැ. සාමාන්‍ය ජීවිත වැඩකටයුතු කරගෙන ඉන්න කියලා. දැන් අවුරුද්දක් වගේ වෙලා ඉඳන් මට ගොඩක් බ්ලීඩ් වෙනවා. බ්ලීඩින් නවතින්නකෝ සමහර මාසයක් විතර තියෙන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ එක ડોක්ටර් කෙනෙක්ට කියනවා මේක වහම අයින් කරන්න තේරුමක් නැහැ තියන් ඉන්නේ මේක වාඩක් රදයක් එහෙම කියලා. ඒ ડોක්ටර් ප්‍රයිවට් කරන්න කතා කළේ මට ඒ වෙලාවේ කරන්න සත්‍යයක් තිබුණේ නිසා මම කරේ නැහැ. ඊට පස්සේ කාසල් එකේ ડોක්ටර් කෙනෙක්ට කියනවා මේක අයින් කරන්න එපා බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරගන්න අයින් කරන එක තේරුමක් නැහැ කියන එක. ඊට පස්සේ කාලයක් ඒ බෙහෙත් බිව්වා. බෙහෙත් බොනකම් විතරයි සමහරවිට බෙහෙතුත් සතියක් විතර බොනකම් නවතින්නේ නැහැ. ඔව්. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් මේ ෆයිබර් අන්තිම හෙලෝ. ඔව්. ඔබේ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය නිසා ඇතිවන රුධිර වහනයක් නම් මෙය ප්‍රතිකාර මගින් කළ හැකි පාලනය කිරීම පමණයි. මොකද ෆයිබ්‍රොයිඩ් ගෙඩිය කුඩා කිරීමට අවශ්‍ය හැකි ප්‍රතිකාර ක්‍රමයක් නෙමෙයි ඔබ ඔය ලබා ගන්නේ. බෙහෙත් මගින් මේ රුධිර වහනය අඩු කිරීමට ලබා දෙන බෙහෙත් වලින් කරන්නේ తాවකාලිකව මෙම රෝග ලක්ෂණ පාලනය කිරීමක්. එතකොට බෙහෙත් ලබා ගන්නා කාලය තුල ඔබට රුධිර වහනයක් සිදුවන්නේ නැහැ, වේදනාවක් ඇතිවන්නේ නැහැ. නමුත් බෙහෙත් නතර කිරීමෙන් පසු නැවතත් එම රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඔබේ වයසත් එක්ක සලකනකොට ගර්භාෂය ඉවත් කිරීම සත්කමකට යොමු වීමට වඩා ප්‍රතිකාර මගින් යම්කිසි කාලයක් මෙම රෝග ලක්ෂණ පාලනය කරගෙන සිටීම සුදුසු වෙන්න පුළුවන්. නමුත් එය තීරණය කළ යුත්තේ ඔබ පරීක්ෂා කරන වෛද්‍යවරයා. එම වෛද්‍යවරයාගේ තීරණය මත ප්‍රතිකාර ලබා ගැනීම හෝ ශල්‍ය කර්මයකට යොමු වීම තීරණය කරන්න. හරි, දැන් අපිට මේ
මෙතකින් එහට කතා කරන්න වෙලා ප්‍රමාණ වන්දයන ප්‍රයතුතුමාද. එනිසා අපිට මෙතනින් අපේ කතාව නවත්තන්න සිද්ධ වෙන. අප ඉදිරි කාන්තරක පිළිබඳ අපිට පැඩින් කතා කරන සිද්ධ වගේ මොකද බොහෝ අදර කැතනවතුම් අපට ලැබෙන නිසා අපි කාන්තරෝග සහමෙන් කරන්න විතු දේවල්මනවාද එවිනි මුණුවගේ කටයුතුද කරන්න අවශ්‍ය වෙන මේකෙන් දෙකොට පිළිබඳ අපි ඉදිරියටත් දැනවත් කරන සූදාන. භූමි ස්තුතියි ඔබතුමාට අද අපේ මෙතනට පැමිණියට.